ටම රව හිද ර්ස දර්ු ය ිප් න ලගත්තක් ඇති දකරන්නන ම තිගේ මේ වෙන කොට අනුමාන ප්‍රශ්න කෙට ්‍රස්්න පත්තර හතරක් නක ල දවසිෙ කරන්න පොරත් වෙන්නේ ප සාමාමන් පල භාග ලන ඔයාලට අති දැවන්ත හුදවක්තම කරන්ටහදන්න ඒටතම ඔයාලගේ දෙවනි කොටසට දෙනි පත්‍රට දෙනි පත්‍රයේ බී කොටසට එන. අනිවාරයම එන පරිමමාක් අනුමාන ගානක් සක්සාකච්ඡා කරන්න තමා අද මේ ීඩියෝක කරන්නේ. ඉතින් මදක් කරනවා ඔයාල තාමත්මගේ මචතර්ශයටප් චනලෙකත්තෙක්ක සම්බන්ධවෙලා නැත්නා පහතින සස්කයිබ් බට්න එක තච් කරලා චනලෙගත්ෙක්ක සම්බන්ධවෙලා ඉන්න කියලා මොකද ඉදිරයේදී තවතවත් වගේ අර්මාන ප්‍රශ්නය වගේ විභාග ප්‍රශ්න සාකච්චා කරලලා මසිතාර්ශය චනල එක රහා ඔයාලට බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වැඩි කතාබහක් නැතුව හෙනංයඟදපේ ගානට. මේකන කියන මෙහෙමයි මෙ මේ වගේ පත් මෙහෙම කියනවා මේ වගේ රජු සිලින්ඩුරක් තිෙනවා කියනවා. මේකේ පතුල අරය මට කියනමකද R කියලා හරි. එහෙෙනම් මට මේකේ අරය කියනාොචරයිද පතුලේ අරය මෙන්න මෙතැනිම් මෙතැන තියෙන දුර අරය කියනම් මට R කියලා කියනවා. ඒවගේ එම්මට තවදත්යක් දිල දෙේෙන. එහි උස පතුල අරය මෙන්. ගුණයක් කෙනවා කියලා කියන. මොකද මටම මේ සිලින්දරයේ උස මේ අරය වගේ තුගුණයක් කියෙන කියලා කියන. එහිනාම් මට මෙයාගේ උසගණ්ඩ පුළුවන් කොචරයි කියලාද. අරය වගේ තුගුණයක් කියලා කියන්න මෙයාගේ උස තුනයි ආ කියලා මටගණ්ඩ පුළුවන්. ඒවගේම මට කියනවා මේකේ මුළු උසෙන් තුනෙෙන් එකකට ජලයපපුරොෝවල තියෙනවලු හරි මේකෙ තුනෙෙන් එකකට ජලයපුරෝල තියෙන කියලා පිහිතුම් එතන මෙද මේ වගේ ප්‍රමාණයකට මොනවාද. මේවට. ජලය පුරෝල කියා කියනා මුලු සෙන් කොච්චර එකටද තුනෙෙන් එකකට මෙට මෙතනි දම් මෙතෙන්ට උසේ කියන්න කියද තුනෙෙන් එකයි. හරි එහෙනම් ඊට පස්සේ මට මෙහම කියනා. පුරව ඇත. මෙම සිලින්දරයට අරය ඒ වූ ලෝහ ගෝල කිසියම් ප්‍රමාණයන් සීරුවෙන් ගිල්ලනවලු. මට කියනා මෙහම මට කියනවා ග අරය ඒ වූ ගෝලයක් මෙත මේ වගේ අරය ඒ වූ පොඩි බෝල පොඩි ගෝලනෙයි ගෝල හරිද. ොඩි ගෝල කිසියම් ප්‍රමාණයක් මේ සිලෙන්ින්ද්‍රුවේට මොකද කරන්නේ. දානව කියලා කියන මේගේ පොඩිගෝල කිසියම් ප්‍රමාණයක් දානවා කියනවා මෙන්න මේ කවුද. අපේ සිලින්දරේ ඇතුළට. හැරිද ඊට පස්සේ මට කියනවා. බඳුන ඊට පස්සේ මොකද කියන්නේ. මේ කිසියම් ප්‍රමාණයක් සේරුවෙන් දැම්මට පස්සේ. බඳුන සම්පූර්යෙන්ම චලයෙන් පිරිලා යනව කියනවා. හරි ලෝහ ගෝල ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ. මෙන්න මේ තිබ ජලමට්ටම සම්පූර්ණයමට න කිය කියනවා. නේද එතකොට මේගේ උස මිච්චර නං ජය කොච්චර ප්‍රමාණයක් හ අප උදේනවාද කියලා අපිට හොයා ගන්න මකරගීමක් හල පුළුවන්. ඊට පස්සේ මට කියන සිලින්ද්‍රේට දැමූ ගෝලගාන එ කිය හිතන්ඩලු හරි. අපි දාන්නේ සිලින්ද්‍රේට එන් කියල ගෝලගාන කෙලහිදන්ඩු. හැරි. ඊට පස්සේ මට කියනවා යැයි සලකා එ සමානයි මට උප්පු කරන්න කියෙන මෙනම සූත්‍රය. එන් සමානයි තුනබෙදීම දෙක. ආර්බිදීම ඒවල ගණය කියලා පෙන්නන්ඩ කියලා මුලින්ම කියවා හරි අක් බලුම් කොහො දන්න කියලා ඇත්තම කිවුවොත් මේ ගාන හරිම ලේසි. හරි ඇත්තටම මේ ගාන පට්ටම ලිසි ගාන හරි මෙහෙමයි කියන්නේ. මේ බෝල ටික දැම්මට පස්සේ. මෙයාගේ මෙන්න මේ තිබ ජලමට්ටම මේට උඩටම එනවා කියලා කියනවනේ එහෙෙනම් මට මේකී ඇත්තටම කරන්න තියෙන්නේ මොකක් හරිගේමක් ගහලා. මෙන්න මේ දාපු ගෝ ටික තියෙනවාන මෙන්න මේ දාපු පුංචිපුංචි බෝලල පරිමාව අපට කියන්න පුළුවන් මොකද වෙන්නේ. මේ උඩට ගිය ජලපරිමාවට සසාමානායි කෙලාවා කි ිශ්නේද ඔන්නහො එකක් ඉගනගන්න මොකක්ද වෙන්නේ මේ අපි දාපු බෝල ටික තියෙනවාන මේ බෝලටික ගෝල. මේ අපි ගෝලටික දානවානි මෙන්න මේ ඇතුලට මේ සිරින්ද ඇතුලට දැම්ට පස්සේ මොකද වෙන්නේ. මෙතන තුනෙන් එකක් පිල්ලා තිබ ජලේටික සම්පූර්යෙන්ම ඉහලා යන සම්පූරෙන් හෙලා යනයි කියන කටමටමටම පිරෙනවා. එතකොට. මට කියන්න පුළුවන්, මෙන්න මේ දාපු ගෝලවල පරිමාව සමානයි කියලා. මෙන්න මේ ඉහලනැක්්ග ජලපරිමාවේ සම්පූර්ණ ජලපරිමාවට ඔන්න ඔයවිදියට හිතලා මට මේ ගාන හදන්ඩ පුළුවන්. එහෙනම් අපි මුලින්ම මේ ගානේ හොයමු කොච්චර උසක් මේකේ ජලපරිමාව ඉහරනැක් ගර කියලා. බලන්ද මට මෙහෙමට කියන්නේ. මෙයා පිරිලතියෙන්න්නේ තුනෙෙන් එකයි. මෙයා පිරිලතියෙනෙ කොච්චරද තුනෙන් එකයි. එහෙනම්. ඉහල ෙන කොච්චර දුරක්ද සම්පර් කටමටමට මහි යනවන එහෙන මේ ජදමට්ටම ඉහලන ගෙනවා මෙතන තියෙනවා තුනෙන් උසට ජලය තව මේ සම්පූර්ණය ෙහිලයනවා. එතකොට සම්පර්ෙන් ඉහෙ නගල තිනෙන ව බොදමට පස්සෙ තුනෙන් දෙකක ජ ප්‍රමාණයක් උඩ නැගලා තියනවා. එහෙන ට ස්සලා හොයන්න පුලුවන් ඉහල නැක්ග ජලපරිමාවේ උස කොම ද අපි හොවැන්න මුලින්ම එහෙනම් ඔන්න ඉහල ගිය. ජල්ල පරිමාවේ උස මට හොයන්ඩ පුළුවන් මුලූස කොච්චරය කිව්වද තුනයි ආ මෙයා ඉහල නැග තුනයි ආරලෙන් කොච්ර උසක්ද තුනෙන් දෙ ක්. එතකොට මට එනවා කොච්චරයි කියලද. තුනයි යාර ගුණ කිරීම තුනෙ දෙක උසක්න නගන්න මෙම එතකොට මේ තුනට මේ තුන කැපෙනවා. මෙයාගේ මුලු සෙන් කොච්චර ආර්ප්‍රමාණයද. දෙකයි ආර්ප්‍රමාණයක් මෙයා ජනපරිමාව දෙයි ආර්්‍රමාණයක් ඉහල ගිහිල්ලා තියනවා. ඉන්න මෙච්චර උසක් මේ ජල පරිමවා ඉහල ැල තියවා ගෝ ටි දැමට පස. එහන ට දැන් ොන්න ලුවන් ඉහළ ගිය ජල පරිමාව හොයන්න පුළුවන්. ඔයාල දන්නවා සිලින්දරයක පරිමාව හොයන්න කොහොමද. සිලින්දරයක පරිමාව අපට ලැබෙනවා. ෆයි ආ ගුණකිරීම මොකදද. කියලා කියනම් මේ එච්ච කියලා කියන්නේ. අපි සලකන ලද උස කියනක හොඳදට මතක තියාගන්න ඕනේ හරි. එහෙන මං මේ ෆයිව එහෙම්මතියලා සුලු කරන ෆයි ගුණකිරීම. එතකට මේගේ අරය කොච්චරයිද ගන්නේ මෙයාගේ අරය R එක නිසා ආර් වර්ගය ගුණකිරීම මේගේ උසකොච්චරයිද. කොච්චර ප්‍රමාණය හළය නොද මට දැන්ගවන මේ සම්පර්ණ හස වැඩක් නෑ මට ඕනේ. ඉහළගිය ජලපරිමාවේ උස ඒක නිසා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමාම මෙයාගේ ජලපරිමාවා විහලයන් ඒ කියන්නේ තුනෙන් දෙකක උසක්. ඒකිව්වේ මොකක්ද මෙයාගේ සම්පූර්ණ උසෙන් මේ සිලින්දරයේ සම්පූර්ණ උසින් දෙකයි ආර් ප්‍රමාණය එහෙනම් මෙයා ගුණ කරනවා දෙකයි ආර්වලින්. එතකොට මටේනවා දෙකයි ෆයි ආර් ගණය කියලා ම මේ දෙකිච්චරහර දාලා ආර් වර්ගය ගුණ කිරීම ආර් කියල කියන්නේ ආර් ගණයක් කියලා ආවා. එහෙනම් මං මේ හෙව්වෙමකක්ද මෙන්න මේ. ගෝල ටික දැම්මට පස්සේ මෙන්න මේ ඉහල යන ජල පරිමාව තමා ම මුලින්ම ඊට පස්සේ හිව්වේ එහෙනම් ඊගාවට මට හොයන්න පුුවන් මෙහෙම කතාව මොකද මම දන්නවා මෙන්න මේ මොකක්ද ගෝලයක පරිමාව හයන්න්න කොහො අපි ගෝලයක පරිමාව හොයන් අපිට ගෝලයක පරිමාව මෙහි විදිහට හොයන්න පුළුවන් ගෝලයක පරිමාව ගෝලයකුගේ හෙම ගෝලයක පරිමාව මමානයි කවුද තුනෙෙන් හතරයි ෆර් ගනය හම් බලන්න අපට ගෝලයක පරිමාව හම්බෙන තුනෙන් හතරයි ෆර් ගණයෙන්කි ගනේ. එතකොට මට මේක එක ගෝලයක පරිමාව හොයදදී. ඔයාල දන්න මේ මම ගත්ත පොඩි ගෝලවල අරය කොච්චරයිද ඒ කියලා එහෙන මෙතන ගෝලයේ අරය වෙනුවට මට දන්න පුළුවන් ඒ එතකොට මට එක ගෝලයක පරිමාව ගන්න පුළුවන් මෙහම මොකද. තුනෙෙන් හතරයි ෆ Rර් නෙමෙයි හරි. න මට ගන්න පුලුවන් එක ගෝලයක පරිමාව තුනෙෙන් හතරයි ෆයි ඒ ගනය. මේ ආවේ එක ගෝලයක පරිමාව මට හිනන් දැන් හොයන්න පුළුවන් ගෝල එන් ගණනක පරිමාව. එක ගෝ පරිමාව තුනෙෙන් හතරයි ෆයියාර් ගණයනම්. ගෝල එන් ගනක ොහෙන්න්න ම යව එ ොලින් වැඩි කරනවා. එහෙන අපි දැන් ගෝල එන් ගණනක පරිමාව හොයමු. ගෝල එන් ගණනක. ප මාව සමානයි මොකක්ද තුන්නේෙන් හතරයි ෆයි ඒ ගණයන එක ගෝලය හිනම් ට ගෝල එන් ගානකෝනනි සමම්මයා ගඩි කරනවා එන්වල ඔන්න ම් ම දැන් හොයා ගත්තා මොකක්ද මේ ගෝල ටික දැම් මට පස්සේ. මුලින්ම හොයා ගත්තා මේ ගෝලටික දැම් මට පස්සේ ඉහලනැක්්ග ජලපරිමාව මුලින්ම හොයාගත්තා. ඒගාවට මම හොයා ගත්තා දාපුූ. ගෝලවල ගෝල එන් ගණනක පරිමාාව හොයා ගත්තා. එහෙනම් මම මුලින්ම මේ ගාන හදදි කිව්වා මෙන්න මේ ඉහළ නැක්්ග ජලිපරිමාව මනවද. මේ ඉහලා නැක්්ග ජලපරිමාව සමානයි කියලා මොකක්ද මෙන්න මේ ගෝල ඔක්කෝගේම පරිමාවට එහෙනම් මංගේ ලියා ගන්නන්කු. හරි එහෙනම් ම කද කිව්ේ මට කියන්න පුළුවන්. ගෝල එන් ගණනක පරිමාව. ගෝල එන් ගණනක, පරි සමානයි ඉහළගිය ජ පරිමාවට ඉහගිය ජලපරිමාවට එනම්. මම දන් දන්නවා ගෝල එ ගණනක පරිාව. ගෝල එන් ගණනක පරිමාමකදදාවේ තුනෙෙන් හතරයි ෆයි ඒ ගණය වාරයක් එ සමානයි. ගෝල ඉඩ පස්ස මෙයා සමානයක එකකාටද. ඉහලගිය ජලපරිමාවටන හලගිය ජලපරිමා මට වෙල්ල ද නමේ කවද. දෙකයි ෆයි Rර් ගනය. එහෙනම් මෙයා සමානයි දෙකයි ෆආර් ගනයට. හරි එහෙනම් මට මේ හදන්ඩ කියලා තියෙන සූත්‍රයම කක්ද මට මේ හදන්න කියන්න මෙන්න මේ සූත්‍රේනේද. එහෙෙනම් මම මේකින් කාව දුක්ත කරන්න ඕනේ එන්ව උක්ත කරන්න ඕනේ කැන එන්න තනි කරන්න ඕන. එතකොට මංම මේ එන්නවා තනිිරන්නකොට බලන්නමට ක පන්න්න පුලුවන්ගේ ක පන්න පුලුව ලන්න. මේ දෙන්න අතර එකතු කිරීම් එකතු කිරම් අඩු රීම් නෑනේ ඒ නිසා මට බලන්න මේ ඉහලතිගෙන කට්ටියට හෙලතින කට්ටි ක පන්්ඩ පුළුවන් එන්න මේ විදිිය. ඇයි මෙතන ෆයි එකක්ඉන්නවා මෙතන ෆයි එකක් ඉන්නවා ඒෆයි සොළු වෙලා යනවා. ඒවගේම බලන්ඩ මේ උඩ හතරක් ඉන්නවා මෙතන දෙකක් ඉන්න මේ දෙන්නම දෙකෙන් කැපෙනවන නේද. දෙකට දෙකේවා එකයි හතරට දෙකේව දෙකයි. හරි ඔන්න විදිහයට මම සොළු කරගත්තා හෙනම් මට එනවා. ඒ ගනය එකකට මට ඉතුර වෙලා දයනෙ කවුද දෙකයි ඒ ගනය එ බෙදීම තුන සමානයි කාටද. R ගනයට දැම් මට ඕනේ එන් කියෙන කියෙන උක්ත කරන්නන එහෙනම් අම්ගත කරන්නේ මේ තුන මේ පැත්තර දානවා මේ දෙක යටට දාලා. එතකොට මේ ඒ ගණයත් යටින්ගි හිලා දින. එතකොට එ උක්ත වෙනෝනිකම් එහෙනම් එ සමානයි. මේ තුුණ මේ පැත්තර ගෙනනිච්චා ඒ වගේ මේ උඩ තියෙනෙ මේ අ තිබ තුන මමකත කරන්න මුලින්ම උඩට ගෙනෙන. බෙදීම එහ පැත්තර දානකොට ගුණ වෙනවා මෙන්න මේ දෙකයි ඒ ගණය මං පහලින් ගෙනහල්ලා තියෙනවා. එතකොට බෙදීම මේ දෙක පහලට එෙනවානි දෙක මෙතන තියෙනවා ආර් ගණයක් මෙතන තියෙනවා ඒ ගණනයක් මොක තුමක් ඒ ගනයක් පහලට ගෙනවා හරි එතකොට මට මෙන්න මේ විහයට එවා හරි මට මේ සූත්‍රයේ තියන්නේ ආර් බෙදීම ඒවල පොදු ගණයක් මේ ගණය දල ලින් දාලා ඒකට කියන්න පුලන් ඇයි මේ දෙන්නගෙම ගණයක් තියෙනවා. ඒක නිසා මටලියන්න පුළුවන් දෙකින් තුනායි ආර්බෙදීම ඒවල දෙන්නගෙම ගනය එහෙනම්. ඔන්නහෙනම් මට අවශ්‍ය සෝට්‍රේමම හදාගත්තා. ඔන්න ඔවිදිහයට තමා මේ ගාන හදන්නේ. හරිද ඔන්නමං ඕනෙේ ගාන හගත මොකක්දබි කරේ හොඳට මතකතියාගන්න මෙන්න මේ වගේ ගෝල ටිකක් දැම්මට පස්සේ. හරිද ඉහලනදින ජලපරිමාව සමාන වෙනවා මේ දාන ඔක්කොගේම. පරිාවට මේ පරි හටාවත් නොක මතකතියග හරි එතකට අපි මුලි මක කරන්නේ ඉහල නැක්්ග ජලපරිමාව උස හොයාගන්නවා මුලූසන් කොච්චරද කිය මුල්ලූ සෙන් දෙකයියාර කියලාවා ඒයට පස්ස මොකද කරන්නේ ඉහල ගිය ජලපරිමාව හොයාගන්නා. එතකොට අපි දන්නවා සෙලිින්ද්‍රයක පරිමවා හොයන්න ෆයිආර් වර්ද එච්චලින් එතකොට මේ එච් කියන්නේ අපි සලකන ලද උස මොකක්ද අපි සලකන ලද උස හරි එතකට. ෆ देखा R මෙයාගේ සිලින්ද්‍රය අරයාව ආ කියල ගනිසා ආ වර්ග ගුණ කිරීම ම සැලකයි කොච්චර උසක්ද මේ තුනෙන් දෙදකුසක් ඒ කියන්න මුලු උසින් දෙකම් දෙවරක් දෙව ගැෙ දෙකයි ආයෙක නිසාම මෙතෙන්ට දෙකයි ආර දැමයි.තකොටම සූත්‍රැක්මකක්ද 2ෆ R ගනය කියලා. ඊට පස්සේ ගෝලයක පරිමාමට හොයන්න පුළුවන් තුනෙෙන් හතරයි ෆයි R ගනය කියන සූට්‍රන්. එතකොට මට කිව්වා මේ ගෝලය අරයමොකක් කියලද. ඒ කියලා කිව්වා. එතකොට මට ලිය ගන්න පුළුවන් මොකද. තුනෙන් හතරයි ෆයි ඒ ගනේගෙල්ල ඇන්න පුළුවන් ඒහෙව්වේ එක ගෝලයගනනි එතකොට ගෝල එන් ගණනක හොයන්නමං එක ගෝලයක පරිමාව ගුණ කරනවා එ නොලින් ඊටබස එනවා එක ගෝලයක පරිමාව. අපි මේ ගන පටන්ගන්නකොටම කිව්වා. ගෝල එන් ගණනක පරිමාව සමාන වෙනවා කියලා අර ඉහල ගිය ජලපරිමාවටට. හරි එකට එහෙෙන ගෝල එෙන් ගානක පරිමාව සමාන හළගේිය ජලපරිමාව. එතකොට මට කියන්න පුළුව. ෝල එෙන් ගන්නට පරිමාාව න්න මල්දිය ගත ට පස්සේ ඉහළගේ ජලපරිමාව ලියා ගත්තා. ඉටවස්ස අවසානයට උක්ත කරාට පස්සේ මට මේ හොඳ යන්ඩ තිබ සූත්‍රේ ගානට උක්තවෙලා එනවා. හරි මේ ගානේ තව කොටසක්තියෙනවා එහෙනම් අපි බලමු ඒකොට හදන්නේ කොහොමද කියලා. ඔන්නවං පරිමමා ගානය හ පෙන් අදිතිප සෝත්‍රය අරවිදිර පෙන්වා ඉටවස මට කියනවා හ පෙන්වෙලා. ගෝලයක අරය තුනයි දොෂම පහයි. ගෝලයක අරය තුනයි දශම පහයි. මෙයාගේ ඒ කියනවාමට මෙන්න මේ ඒ කියනවා. තුනයිදශම පහයි සෙන්ටිපීටර කියලා. ඒවගේම මට කියනවා. කවුද. සිලින්දරේ අරය හතයි සටිමීටර කියවා. එනම්මයාගේ අරය හතයි සන්ටිපීටර කියලා කියනවා. එක ඇනමයාගේ ආර් සමානයි හතයි සන්ටිපීටර කියලා කියනවා. ඒ සමානයි තුනයිදශම පහයි සටිපීටර කියලා. ඊට පස මට කියනවා අන්නේ දත්ත දෙක භාවිතා කරලා. සිඩිින්ද්‍රේට දැමූ ගෝල ගණන ගණනය කරන්න කියලා. ඔයා දන්නවා දැම්ේ එන් කියන්නේ ගෝල ගණන්න ගෝල ගණන හොයන්න පුළුවන් මෙ එන්න මේ සූත්‍රේ හිනම්ම මේ සූත්‍රයට සූත්‍රයේ ආරුවලට හතකයි ඒවල තුනැදෂුම් පහකුයි ආදේශ කල්ල මට උත්‍රේ ගන්න පුුවන් හනම් මට පපස උත්්‍රේමකක්ද එන් සමානයි තුනබෙදීම දෙකයි ආර්බෙදීම ඒවල ගනයනෙ එතකොට මං මෙයාගේ ඉලක්කං ආදේශ කරන්නවා දැන් දෙකින් තුනයි. ඊට පස්සේ ආර්ුවෙන උටදානා කියද හතයි සන්ටිමීටර් බෙදීම ඉට පස්සේ මෙතන ඒවලර දානවා තුනයිදශම පහයි සන්ටිමීටර් මෙතන තියෙනවා පොදුවේ ගණයක්. හරි එතකොට මට කපන්්ඩ පුළුවන්වා දැන් කපලා දානවා. න තුනයිදශම් පහර තුනයිදශම් පහේවා එකයි හතර තුනදශම් පහේවා දෙකයි. එතකොට මට මෙතන ඉතුරුුවෙන අවසානයට දෙකෙන් තුනයි ගුණකිරීම යට එක තියෙන්නේ එතකොට දෙකී ගණයක් තියෙනවට. දෙකේ ගනයදටේ එකතිබකි මොක මට ගැටලක් ෙන නෑ එකේ ගනයක් එන්න එකේ ගනයකර ගැ එක ගුණ කිරීමේ ගුණ කිරීම එක එකම තම. එතකොට මෙතන තියෙන සුළු කරන්න මෙහෙම. දෙක්ක ගුණකිරීම දෙකේ තුන්ගනි බලය වල් දන්නවා දෙේ තුන්ගිනි බලය කියන්න වන්න මේක. දෙකේ තුන්ගනි බලය සමානයි එක ගුණ කිරීම දෙක ගුණ කිීම දෙක ඔන්නඔකන දෙක්ුණ කිරීම දෙක්ගුණ කිරීම එකක එකකැන් දෙකේ තුනක් තියෙනව ඒ එක නිසා මෙතන තියෙන දෙකේ එකට මෙතන තින දෙකේ එකක් ගහම දෙකේ ීතුරුන්නේ. එතකොට මට එන්නේ තුනගුණ කිරීම දෙකේ දෙවනි බලය. ඒකයන්නේ තුනගුණ කිරීම දෙකේ දෙවනි බලය කියන හතරයි තුම්මරක් හතර දොලහයි. එහෙන. මටේනවා මේකට ධාපු ගෝල ගණන කොච්චරයිඉ කියෙලාද. දොලහයි කියලා උත්තරේ හරිම ලේසී නේද. දැක්කනේ අවසානයට මොකද කරන්න තියන්නේ මේ ත්‍රය පපු කරලා මෙ අට ගානට ආදේශ කරන්න මටගේ ීමක් නැතුව මේක උත්තර ගණ්ඩ පුළුවවා. හරි ඒත් එක්කම මේ අනුමාන ගාන තවත්තියෙනවාකේ. ගු කොටසක් සුළු කරන්න එහිෙනම් මේ වීඩිය එක දම කියලා දෙන්න වට අනුමානපාර මේ පර අධ්‍යමන මාත්‍යංශයෙන්න්නේ කුත් කරපු මේ පේපරකේ තියෙන අනුමාන ලගු ගාන කරන්නේ කොහොමද කියලා එතකොට මේකේ බී කොට සිතියෙන මෙහෙම මෙන්න මේ මොකත්ද ලගු භාවිතයෙන් අගේ සොයන්ද කියලා තියෙන මේයාගේ ලග භවිතයන්ගේ සොයන්න කිය තියෙන මේ ගනපි කරන්න මෙහෙමයි හරිම ලේසි කිසිමගේීමක් නෑ ගත්ද ිස්ල්ලාම කරන්නන්නේ මෙන්න මෙයාාවිතයෙන් මනොහොයන්ද යෙනට ලගුහයන්ට තියෙන්නේ. ඒක නිසා අපි ඉසල්ලාම කරන්නේ මෙන්න මොව මොකක්හන ඉං්‍රසියකුරකට සමාන කරලා Lල්G කියන එක දාගන්න කරන කරන්න එහෙන මං මොකද කරන්නේ මොව සමාන කරනවා X කියලා ඉන්ග්‍රීසිකට හරි එහෙන ම මෙයා ොකද කරන්න ස්සල්ලාම සාමාන කරක්ට. ඊට පසේ මන්මේ දෙ පැත්තද මොකක්ද කරන්නේ. Lල්G කියලා දාගන්නවා. Lල්G සමානයි මොකද වෙන්නේ ඔන්න. ඒ පැත්ට එG දැම්ම එතකොට මෙන්න මේ සම්පූර්ණයකට මනය අපි එල්ී ධන්න එකනි සමම් යාව වරහන කඇතුල වනවා හතරයි දශම තුනයි දෙක ගුණකිරීම පන්සිය හතලිස් දෙක බෙදීම විසි පහයිදශම හතායි විසි පහයිදශම හතායි එක හරි. එතකොට බලන්ද මට මෙහෙම කරන්න පුළුවන් නේද බලන්න හරි එතකොට මට ඔයාලට පුංචි දෙයක් කියල දෙන්න ඕනේ මේ ගාන කරඩ කලින්. ඒතමා දැම්ම මෙෙම ලියාගත්තානෙ ඔයාලා හොඳට මතකතියාගන්ඩ මෙන්න මේ නීතිය. ඒත මාමක. ලගූ කිසියම් දෙන්නක් හිතන්න මේවි දිහයට ගුණවෙලා ඉන්නවා කියලා මට යාව ලියන්න පුළුව මෙන්න මෙහෙම. ලගූ ඒ මොකද මේ දෙන්නට මේ අයිති Lල්G කියන එක බරහණකින් පිටනතියෙන්නේ. එතකොට මෙයාටත් අයි ඒවගේ මේ Lල්G. කෙනෙක් ෙන මෙයාටත් අයිති LGබ කියල් ලියන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම ලගු ගුණකිරීමක් ඇතුළ තිබ්බොත් මටයා ලියන්න පුළුවන් ොකක් දියටද ලගු එකතු කිරීමක් විදිහයට ඒවගේම මෙන්න මෙහෙම තිබ්බොත් කියන්නපු ඒ බෙදීම බී කියලා මෙන්න මේ වගේ එකක් මට ලියන්න පුළුවන් මෙහෙම LGඒ බෙදීමක් තිබොත් මංයා ලියන්නේ අඩු කිරීමක් විදිහට හරිද ඔන්න ඔය දෙක මතක නම් මට මේ ගාන හදන්ද එකගේමක් වෙන්නේ නෑ හරිද ඔන්න බලන්න දැපමම් මේ මේ විදිහයට දාගත්තා එතකොට මෙන්නම මේ LC ගෙන මේ හතරයි දශම දෙකරත් අඇයිද හතරර්ශම් තුනයි දෙකටත් අයිද පන්සි හතස් දෙකරත් අයිද න මේ ඇතින සංකයාවටත් අයිද. හරි එහෙනම් මංකට කිව දේවාල්ටික පාවිච්චි කල ටම මේක ියන්නන්ගොම හෙම Lල්G හතරයි දශම තුනයි දෙක ගුණ කිරීමක් නැතියෙන්නේ ගුණ කිරීම මම දානාමකක්ද එකතු කිරීමක් විදිහයට Lල්G පන්සය හතලිස් දෙක හරි ඊට පස්සේ බලන්න දැම්ම මෙතන බැදීමින් තමා තියෙන්නේ විසි පහදශම හතයි. ද මල්ලිය ොක් තේෙට අඩු රීමක්ගේ දිහට එG කවුද විසි පහයිදශම හතායි එක හරි. මොකක් හරි සංඛ්‍යාවක් ඉස්සර හට මෙන්න මේ එල්G කියලා අපපු ගමක් ඔයාලට කරන්න තියන්නේ වෙනමොකුත් නෙමයි මෙයාගේ ලගු හොයන එක. ලගු වගෝය භාවිතා කරලා මෙයාගේ ලගු හොයන එක කියන්නේ හතලිස්තුනය දෙකේ ලගු බලනාව. එවගේම පනස් අතර දෙකේ ලගු බලනාවයි වගේම විසි පහේ හතේ එකේ ලගු. ලබු බලන්ඩ කලින් මේ හැමෝගම මම පූර්නාාංශය කියෙනෙක තියාගින් ඕනේ මොකක්ද පූර්ාශය කියලා කියන්නේ. ඔන්දට මතක තියාගඩ පූර්ණාංශය කියලා කියන්න මෙන්නම මේ වගේ දෙයක්. බලන්න ඔන්න දැ මෙහැම ලක්කමගන්නවාගැන්න විසිපහයි දශම හතයික මේ දිනි ලක්කම. හරිද ම කියනම් මෙයාගේ පපුූර්ණාශේ තියන්න ඕන කියලා. පූර්ණාංශය කියලා කියන්නේ කිසියම් සංක්‍යාවක් එකක් දහයත් අතට සංක්‍යාවක් කරන්ද දශමතිත. ස්තරහට හරි පිටිපස්සට හරි යන වාර ගණන දැම්බලන් මෙතර තියෙන විසිපහයි දශමන ඒක නිසා මං මෙයා කද්දහයඇතතර සංකයක් බඩ පත් කරන්නඕ. එතකොට මේය කද් හයතතර සංක්‍යාවක් බවට පත් කරන්න මෙයා කීපාරක් දශමතිතගේ නොට ස්රහට මේ බලන් මේ පැත්තර ගෙනාවත් මෙතන දෙකයිදශමවෙන්නේ එතකොට අද්හතර සංක්‍යාවඒ නිසා මෙයා ගෙනාව ඉස්තරහට එකපාරක් ඒක නිසා මෙයා එකයි කියලමල ියනම් මෙයාගේ මනාශයද පූර්නාංශය එකයි කියල ියනම් හරි ඔන්න ඔවිධයටතමා පර්ාශේ තියන් හරි එන ම ස්ලාම් මේ තුම් දෙනගගේම දඩ බඩ දඩබට ගලා පපුර්ාශය තියාගෙන න. බලන් මේයාගේ පපුශ පපුර්ණාංශයක වවේ එකක් දහය අත සංක්‍ය බවට තියන්ඩඕනේ දශම එම් පූර්ාංශයකවේ කිසියම් සංඛ්‍යාවක් එකක් දයත් අතට සංක්‍යාවක් බවට පත් කරන්න දශම ති ගෙනියන්්ඩෝනේ වරගන්න හරි බලන්න මෙතන තිෙන හතර දශම ඒයාව එක දාහයත අතරංකයක් බට පත් කන්නයක් නෑ එහ එයාගේ පූර්ණාංශයකයඇද බිඳුවයි දශම. ට නගේ ි ලගබපති ලා ලියන් න ඉටස මත ඇතු රීම. නැරි එතකොට එහනම්ම මෙයාගේ ීගාවට ලමු පූර්ණනාශය කියද කියලා හරි මෙයා පන්සි හතලිස් දෙගැන ඔයාල දන්නවා ඕන ඉලක්කමක ඕන පූර්ණ සංඛ්‍යාවක එයාගේ දශමතිත තියෙන්නේ කොහෙද. අවසාන ඉලක්කම ආසන්නේ තමා එයාගේ දශමතිත තියෙන්නේ. වෙන්න මෙතන. එතකොට මෙයා එක්ද හතරංකාව බවටත් කරන්න බ්ට. යි දෙකයි මෙතන ඇ කොට පහයි දසමෙනවාන එහෙනම් මෙතෙන්ත කී පරද්ද දෙපාරක් පන්න ඕනේ එහෙනම් මෙයා එනවා කියයි දශමද. දෙකයි දසම එතකට මයාගේ පූර්ණවංශය දෙකයි එක නිසා දෙකයි දශම. ඉගාවට ලගු බලන්න ඕනේ හරි ගර් ත ඩිකිර හරි මයාගගේ පූරාංශේ පටගල්ලියගු මෙයාගේ පුූර්ාශය කීදකල බලන මෙයාගේ විසි පහ දසම එහෙනම් මෙයා කීපර පන්න ඕො දසමතිත. එක පාරයි ඒ නිසා මෙයා එකයි දශම ඔය අපි තියාගත්ත මෙයාලගේ ශ එහෙෙනම් අපි දන් දඩාස් ගාලා මෙයාගේ මොනවාද. ලගු ටික බලමු හරි ඔන්න මෙයාගේ ලගු බැලුවට පසේ හරි ඔන්න එහෙෙනම් මේයාගේ ලගු බැලුවට පසේ එන උත්තරටි මේ. හතලිස් තුනේ දෙක බලන්න ඔයා ඔයාලගේ ලගු වගේ බා ගාන්ට පහලට ගිය පහලට කියලා හත රිස්තුනවා ගත්තතා අනිත්පත්තර ගහිල බලන්න දෙකේ හතලිස් තුනේ දෙකේ ඉන්නගේ. එතකොට යාලට එනවා කියද. හැට තුනයිදශම පහයි පහ කියලා. හරි. ඇතුේ හරි ලගම ැලවට පසේ වලනවා හැතුුණයි පනස් පහ කියලා. ඒවගේම ගාඩ මම්බලන්නනේ පනස් හතරේ දෙකේ කියද පනස් හතරේ දෙකේ. පනස් හතරේක බැලුවට පසේ උත්තරයක් කියනවා හැත්ත තුනයි හතලිහ කියලා. ඒවගේම ඊගාඩ මම්බලන්න වනේ කවුද විසි පහ හ. වි පහේ හතේ එක බැලුවට පස්ස ලට එනවා කියද. හතලිස් එකයි බෙන්දුවයි එක කියලා. හරි ඔන්න දැන් මමොකක් දෙකරේ. මෙයාලගේ පර්ණාංශමේ ති තියාගත්ත ඉට පස්සේ මෙයාලගේ ලගු අගේ බලලා දශමතිතට පිටිපස්සෙන් ලියගත්තා ඊට පස්ස ති වාල කර ක්ද හදේ න මෙන්න මටක එකතු කරන් තිය එකක කරන්න යතු කරන්න හරි හෙ ඉට පස මෙයාලාලව එකතු කරන්න අඩු කරන්න ඕන හරි පම මේ පැත් කරන්න හරි මටි ස්ල්ලාම තියනවා බිදුුවයි දර්ශන හැටතුනයි පනස් පහට එකතු කරන්න තියෙනවා දෙකයි දශම හැත්තතුනයි හත ලිහක් ඔන්න මංගේගේ සෙලාම කරනවා එකතු කරන්න තියන්න. පහයි නමයයි තුනයි හ හයයි හතයි දහතුනෙන් තුන එකක් කිතුරයා මෙයාර දෙවා එකයි දෙයි තුනයි. හරි ඒනො උත්තරෙන් මොකද කරන්න අඩු කරන්න ඕොනම එකයි දශම හතරයි එකයි බින්දුවයි එකයි. එකයි දශම හතරයි එකයි බින්දුවයි එකක් මම අඩු කරන්න ඕනෙ හරි අඩු කරට පසේමට උත්තරැක්නෙනවා පහෙෙන් එකක් ගියාට පස්සේ හතරයි නමේෙන් බිින්දුව කඩු කරට පසෙ නමයයි. ය එකක් අඩු කරට පස්සෙ පහයි තුනෙෙන් හතරක් කඩු කරන්න බෑ එකනි සම්මම් මෙයාගෙන් එකක් ඉල්ල ගන්න ටොට දහතුනයි දහ තුනෙ තරක් කියර පස්සේ නමයයි දැමයා ගාතින දෙකයි දෙකෙන් එකක් අඩු කරහම එකයි. හරි එහෙෙන ඊට පස්ේ ඔන්නට උත්තරැක් නම එකකටියසු කරට පස්සේ මොකද එකයි දශන නමයයි පහයි නමයයි හතර නමයයි හතර දැම් ඔය මටාවේ ලගු එක්සලට උත්තරයා හරිද ඔන්න එවිදිහයට ග එක්සලට තනියඋත්තරයක් කාවට පස්සේ. මෙනවිේදියට තනි ඉලක්තම කාවට පස්සේ. ඔයාල කරන්න ඕනේ එක්ස තනි කරගන්නක මට. එක්සනි හොයන්න ඕනේ ඒක නිසා එක්ස තනිකරගන්න ඕනේ. එක්ස මේ විදිහයට තනිකරන්ඩ මං මේ පැත්තර දානවා මොනලොක්ද. ඇන්ලොග ඇන්ටිගිලොග් එකක හරි ඇන්ටිලොක්් දානවා. ඇන්ටිලොග් ධානෙ කාටද. එකයි දශම නම අයි පහයි නමයයි හතරට හරි. ඒ කියන්නේ ඇන්ටිලොක් දානවා කියලා කියන මහදයක් නෙම. ඉන්න දැන ලනවා කිය එක ඇන්ටින්න දැන බලලා ඇන්ටිනිේ මෙන්න මේ දශමතිතියෙන් පිපස්සෙන්න ඉලක්කන්ටික තියෙන්නේ න්න එයා ලගුපොතේ කොතනද ඉන්න කියලා හොයා ගන්න එක. ඔයාලා අනූපහයි අනූහතර ලගුපොතේ හෙව්වට පස්සේ. ඔයාලට ලගුපොතේ හම්බෙනවා අනු එකේ බින්දුව අටේදී මෙන්න මේ කාවද. අනූපහයි අනුතර කොහෙදද අනූ එකයි. බිින්දුවයි අටේද මට හම් වෙන්නේ අනු එකායි බින්දුවයි අටේද තමා මට මෙයාව හම්බ වෙන්නේ. හරිද කියද අනුව එකයි බින්ඳුවයි යටේ තමා වෙන්න මේ අනුූපහ අනුහතර ඉන්න අනුපයි අනුුවතර ලඟපතේ තියෙන්නේ අනුව එකේ බිඳුවයි අටේ. හරි එතකොට මං ඔන්න දැන් ඒවත් හොයයාගත් ඊට පස්සේ මයාගේ වැදගත්ම දේ තමා මෙයාගේ දශම තියෙන එක. මෙගේ කොහෙතු දසුම තියන්නේෙ කියලා හිතන්නෝ. හරි යාලා හොඳට මතකතියාගන්ඩ ඕන ලගුගානක් මෙවිදිර අවසානයට සුළුකරල ආවට පස්සේ එයාගේ දශමතීත මෙන්න මෙතන තියෙනව කියල හිතන්නකු පලවෙනි ඉත්සල්ලාමින් නිලක්කම පිපස්සේ දශමතිත තිෙනවාකිල හිතන්. හරිද ඊට පස්සේ මෙතන තියෙන්නේ එකන දන ධනක තිබොත් යාලා කරන්නේ මෙත නිින්දන් දශමතිීත පන්නට එක පාරක් මෙතැන්න කීපාරක් පන්නනවාවද දන තිබ්බොත් එක පාරක් පිරිිපස්සර පන්නවා. ඒක නිසා ඔන්න මට උත්තරේනා කියද. අනු එකයි දශම බින්දුවයි අට කියල උත්තරේ එහෙන මට අවසානයට එක්සලට උත්තරයක්ක් කියවා කියයි කියද. අනු එකයි දශම බින්දුවයි අටයි කියලා උත්තරෙේ. ඔන්න ඔයවිදිහයටතමා අපි ලගුසුලු කිරීම් කරන්නේ. හරිම ලේසි ලගසුලු කිරීම කන හැති ඔයල දැ ඔන්න මක් කියලා දුන්න ලගුසුල කිරීම කන හැිස් සහ ලගුලද මෙන්න මේ තියන නීති දෙකමංවලට කියල දුන්න එහෙෙනවල දැකර ඕනේ දැන්වලට වැඩිකාලයක් නෑවලගේ සසාමාන්්‍ය පිරිභාගත පට ගාල ගත්තා ඔයාලගේ. ේ පරල යන ප්‍රශ්න ලගු සුළුකරීම්ටික පටගාලා කරගෙන ගිය. හරි ඔන්න ඔයින්දිත අපට මේ ලගු ගාන සුළු කරන්ද පුළුවන් හැත්තමක වෝ හරිම ලේසියටට හ හරි හනම් අදලවසේ අපි අපේ ගාන පරිමමාගන ඔන්න විදිහත කරද නහන අතක් තම මාද දරශ ි න ත හ ස්ක්‍රයි බ න තත් කරලා පිත්ත එකතු ෙන්න්න කියලා එහෙන තවත් අනමමා ප්‍රශ්නක ඉක්මටහමේ බලාපොරති. අදසේ ලගේ විඩියක සමගන හ මටම තෙරවාන් සරණයි.